අයිබෝවන් සුබ උදැසන කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සෑමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 2021 විභාග 2022 යලිත් ගෑස් පෙන්නන ගෑස් රසායනික පොහොර සීමාව ගැන ජනපති ජාත්‍යන්තරය දැනුවත් කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රසායනික පොහොර සීමා කිරීමට ගත් පියවර පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව රාජ්‍ය නායකයන් දැනුවත් කර තිබෙනවා. ඒ ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් සමුළු අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය මිනිස් ජීවිත සහ ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණුකොට ලෝකයේ සෙසු රටවලටද සහාය වීමේ වගකීම එක්සත් ජනපදයේ ඉටු කරන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම සමුළු ඇමතු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශුණිය සිදු කරමින් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපහසුත් වීම පිළිබඳව නිදහසට කරුණු කිසිවක් නොමැති බව ප්‍රකාශ කළා. එමෙන්ම පරිසරය වෙනුවෙන් තවත් සිදු කළ යුතු විශාල කාර්යභාර පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එලෙස නිසි වගකීම් ඉටු නොකළහොත් එහි අයහපත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ අනාගත පරපුරට බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමුළු අමතමින් සඳහන් කළේ පෘථුවියාපගේ දැස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බවයි. මේ පිළිබඳව ඥානාන්විත නිසි වගකීම් ඉටු කළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එහි අභිලාෂයන් සාමූහිකව දැරිය යුතු බවද පැවසුවා. Pleasure to welcome His Excellency Mr. Gotabaya Rajapaksa, President of Sri Lanka. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින සමුළුව අමතමින් පෘථුවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා. This event takes place at a critical time. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම වගේම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගන්නට සහාය වීම අත්‍යවශ්‍යයි. මේ අර්බුදයෙන් මිදෙන්නට සහ පෘථුවියේ පැවැත්මට මනා සහයෝගයෙන් එක්ව වැඩ කරන්න කියලා මම සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය ගැටලු ජල දූෂණය පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළා. මුල්බැසගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වය දක්වනවා. මෙය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන්ගත් පියවරක් බව මා සඳහන් කළ යුතුයි. ඉන් නවඋත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවත් පෙන්වා දිය යුතුයි. දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රාජ්‍යයන්ට අසමාන ලෙස එය බලපානවා. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම සඳහා නිර්භීත පියවරක් ගන්න සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බවයි මාගේ විශ්වාසය. ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා. බුදුන් වහන්සේගේ ගැන්වීම් වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩ භාවයට විශාල වටිනාකමක් ලබා දීලා තියෙනවා. එබැවින් තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බව සඳහන් කළ යුතුමයි. To overcome this crisis and sustain humanity and our planet. Thank you. පසුගිය කාලයේ පුරාම අපේ රටේ ජනතාවට විවිධ දේවල ගෑස් බලන්න සිද්ධ වුණා. ගෑස් පෙන්වූ අවස්ථා කිහිපයක්ම තිබුණා. හිඟ ඇති කරලා ගෑස් මිල ඉහළ දැම්මා. මිල ඉහළ දැම්මෙත් ඩබල් කරලා. දැන් ආයෙත් ගෘහස්ත ගෑස් හිඟයි. ලිටර වගේම ලාෆ් ගෑස් සොයමින් පාරිභෝගිකයින් පාර පුරා ඇවිදිනවා. මේ ආයෙත් මිල ඉහළ දාන්න ගහපු ගැටයක්ද? නැත්නම් ඇත්තටම හිඟයක්ද? ඩොලර් නැතිකමද? අපට පසුගිය කාලයේ පුරා ඇති වූ බාණ්ඩ හිඟ හොඳට පුරුදුයි. තාමත් කිරිපිටි වෙළඳ පොලේ නැහැ. සහල් මිල තියෙන්නේ අහස උසට ගිහින්. සීනි තාමත් හිඟයි. කිලෝ එකක් හෝ 500ක් තමයි ලැබෙන්නේ. පසුගිය කාලයේ පුරාම ගෑස් හිඟ ඇති වුණා. ගෑස් සමාගම් අපට එයාලගේ ගෑස් පෙන්වුවා. නිකන් නෙවෙයි දෙගුණයකින්ම මිල වැඩි කරලා. දැන් ආයෙත් ගෑස් නැහැ. පාරිභෝගිකයන් පාර පුරා ගෑස් හොයමින් ඇවිදිනවා. ගෑස් හැමතැනම නැහැ. කොළඹ දෙකේ කොහෙවත් නැහැ. වැඩට ගේම ගෑස් එක විරච ගම ඒ මාව. මේ මොනා කරන්නද? රජෙන් තමයි වග කියන්න ඕනේ.
ඇත්තටම මේ ගෑස් හිඟ ඉතා බරපතල ලෙස නාගරික ජනතාවට දැනෙනවා විශේෂයෙන් මහල් නිවාසවල ජීවත් වන අයට ගෑස් නැති වුණාම පත්තර කෑලි හෝ දර දාලා ලිප්පත්තු කරගන්න බෑ කියන එක වගකිව යුත්තන් දන්නේ නැහැ කෑම පිඟානට බත් දෙන්නේ කුඹුරෙන් කියලා දන්නේ නැති සමහර මැති ඇමතිනුත් ඉන්න රටක් මේක අපි කොළඹ පුරා ඇවිද්දා බොහෝ ස්ථානවල ගෑස් අලවිසල් ඉබ්බ දාලා වහලා ප්‍රධාන සමාගම් දෙකම පවසන්නේ ගෑස් ගේන්න එල්සී විවෘත කරන්න ඩොලර් නැහැ කියලයි ඩොලර් හිඟේ නිසා Tamanට ගෑස් ගෙන්වීමට නොහැකි වී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා පවසනවා ගෑස් හිඟ සම්බන්ධව අපකල විමසුමකට පිළිතුරු ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා පැවසුවේ ඊයේ නැවක් පැමිණි බවයි අද පෙරවරුව වෙන විට ගෑස් ගොඩබා අවසන් වූ බවද ඔහු පැවසුවා මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා ඩොලර් ඇත්තටම නැද්ද නැත්නම් ආයෙත් මේ හිඟ යමවලා මිල ඉහළ දා ගන්න ගහන උප්පර වැට්ටියක්ද කියලා ප්‍රශ්න කළ යුතුයි මන්ද හිඟයක් ඇති වුණ සෑම භාණ්ඩයක්ම අවසානයේ නතර වුණේ මිල ඉහළ දාලමයි කොරේ පිටට මරේ කිව්වාසේ කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට භාණ්ඩ මිල ඉහළ යාමත් භාණ්ඩ හිඟයත් බරපතල විදිහට දැනෙනවා ලොකු ලොක්කන්ට නම් මේ පිළිබඳව ගාණක්වත් නැතු ඇති මොකද ජනතාවගේ මුදලින් හැමදේම නොමිලේ ඔවුන්ට සැලසෙන හින්දා කොරෝනාවෙන් ගැලසිර කරපු ජනතාවගේ අවසන් හුස්ම පොදත් භාණ්ඩ හිඟයත් භාණ්ඩ මිල ඉහළ යාමත් විසින් උදුරා ගන්නා බව මතක් කළ යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීම හරහා අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. රාටිගල මහතා පවසන්නේ වහාම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කළ යුතු බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන මේ රටේ ඒක මතු කරන ප්‍රශ්නයේ මේ ප්‍රශ්නේ මුල්‍ය අරමුදලෙන් ණයක් ගන්න නැහැ කියන එක තමයි ශ්‍රී ලංකා බැංකුව ප්‍රකාශ කළා තියෙන්නේ. හේතුව මුල්‍ය අරමුදලෙන් අපි අපේ කෝටයකට ගැලපෙන විදිහට ඩොලර් බිලියන 1ක් හරි 2ක් හරි ගත්තට අපේ ප්‍රශ්නේ විදිහ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇවිල්ලා ලංකාව ගෙවන්න තියෙන ණය ගන්න නැහැ. එයා තම ණයක් දෙන්නේ. අපිට මුල්‍ය අරමුදලත් එක්කත් එකතු राज्य सेवे विश्राम प्रमुखता අපි යම්සි මට්ටමක වියදම් කළමනාකරණය කළ යුතුම වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අයවැය හිඟයත් දැනෙන ප්‍රමාණයකට අඩු කරගන්න. ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද ස්ථාන කිහිපයකදී වරාය ඉන්ධන සහ විදුලි ශේෂ්ත්‍රයන්හි සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට වෘත්තීය සමිති සූදානම් වනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ කිසිවෙක් තමන් දැනුවත් කර නැති බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.
විදුලි බල මණ්ඩලයේ සේවකයෝ හැම කෙනෙම කොළඹට එනවා. ඒක තත්ත්වය අවුල් කරගන්න එපා. හෙට පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණයක්. මේ යන්නේ ඇමරිකන් ඒකාධිකාරී විදුලි බල මණ්ඩලයේ බලශක්තියට යට කළා යන නරුම ගමනක් තියෙන්නේ. චක්‍රලේඛන ගහලා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ හෙට කොළඹට එනක වළක්වන්න ආණ්ඩුවට කිසිසේත්ම බෑ. විදුලි බල මණ්ඩලයේ සහාය පල කරමින් වරායේ සේවකයන් දවල් 12ට වරායේ ඔරලොසු කණු විදුලි පිට රැස් වෙලා තමන්ගේ අප්‍රසාදය පල ගන්නවා. තෙල් සංස්ථාවේ සේවකයෝ කපුගස්කන්ද තෙල් පිරිබාදු ඉදිරි පිට සහ කොළොන්නාව තෙල් සංකේමයේ ඉදිරි පිට තමන්ගේ අප්‍රසාදය විරෝධය පල කරන තීරණය කළා තිබෙනවා. තෙල් විදුලිය වරාය සුරකීමේ සංවිධානයත් එක්ක දේශපාලන වෘත්තීය සමිති වර්ග බේද වලින් තොරව සමස්ත පූජක පක්ෂයයි දේශපාලන අධිකාරියයි දැනුවත් කරලා තමයි හෙට ඉඳලා මේ ව්‍යාපාරයට යන්නේ. හොර LNG ගිවිසුම හින්ද ඉතරක් නෙමෙයි. උදේ ගම්මන්පිල ඇමතිවරයා කියනවා LNG එක දුන්නම ඇමරිකාවට ෆෙඩරල් ගෙනින් කියලා බලපෑම් කරන්න පුළුවන්. ත්‍රස්තවාදී පනත් ඉවත් කරගනින් කියලා බලපෑම් කරන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි කාටත් හොර වෙච්ච දේ ඇමතිවරයා හංගලා තියෙනවා. අපි මේ සටන් කරන්නේ විදුලියත් එක්ක තෙල් එකතු වෙන්නේ. විදුලි සටන පරාද කෙරුවොත් රටම පාවා දෙන කණිජ තෙල් පනත ගේන එක පාව වළක්වන්න පුළුවන්. කැබිනට් පත්‍රය දාපු ඇමතිවරයාටමයි මේ කැබිනට් පත්‍රය අපව හරවන්න පුළුවන්. මේ සංශෝධිත කැබිනට් පත්‍රය වහාම ඉවත් කරවගන්න. ආණ්ඩුව ජනමාධ්‍යට ඉස්සලා මන් නැත්තම් රටම ලොක්ඩවුන් නෙමෙයි රටම ෂට්ඩවුන් කරන්න අපි පැකිලෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් මතුවේ ඇති කතා සියල්ල ඕපාදූප පමණක් බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අද මාධ්‍ය හමුවේ පැවසුවේ. සභාපතිවරයා මට කියන්න පුළුවන් තියෙන්නේ අපිට දැන්වීමක් කරන්න නැතුව මාසේ පඩිය ලබා ගන්නවා නම් ඒ ඔක්කොම සියලුම දීමනා ගන්නවා නම් වැඩට පැමිණෙන්නේ නැතුව ඉන්නවා නම් බරපතල මූල්‍ය වංචාවක් විසමාචාර ක්‍රියාවක්. විදුලි බල මණ්ඩලයේ සේවක යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා මම කියන්නේ නැහැ. ඔද එහෙම එකක් අපිට දන්නලත් නැහැ අපිට හම් වෙන කතාව කියන්නෙත් නැහැ. මේ ඔක්කොම යන්නේ හුදු ප්‍රචාරක විදිහට යන කතන්දර විතරයි. කියන්නේ තනිකරම ඕපදූප කතා 3-4 විදුලි බලය විසන්දිවීමක් හෝ ස්වභාවික හේතුන් උඩ විසන්දි වුණත් එය යථාවත් නොකර ඉඳීමේ උත්සාහයක් හෝ වෑයමක් හෝ එහෙම අදිෂ්ඨානයක් අපිට දැනුවත් කළ ආකාරයට පවතින්නේ නැහැ. රසායනික පොහොර තහනමත් ඇත්තටම මහා පරිමාණ සමාගම් වලට කියන තරමටම දැනෙන්නේ නැහැ. මොකද අපේ රටට ගෙන් වූ රසායනික පොහොර සමහර මහා පරිමාණ වගාකරුවන් අතට දැන් පත් වෙලා. ඒ අය වැඩි මිලට හෝ අරගෙන රසායනික පොහොර යොදනවා. හංගපු රසායනික පොහොරක් තියෙනවා. නමුත් සාමාන්‍ය ගොවියට කුඩා තේවතු හිමියන්ට තාමත් හරියට කාබනික පොහොර ටිකවත් ලැබිලා නැහැ. ඒ නිසා පොහොර ගැටලුව සාමාන්‍ය ගොවියාව නොමරා මරණ බව කිව යුතුයි. රසායනික පොහොර ඉල්ලා රටපුරා ගොවි ජනතාව දැවැන්ත අරගලයක නිරතව සිටිනවා. එම අරගලයට සහය දැක්වීමක් ලෙස ඇලහැර ගොවීන් ආරම්භ කළ උපවාසය පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නය පැමිණ ගොවීන්ට උපවාසය නතර කරන ලෙසට දැනුම් දීමෙන් අනතුරුවයි. නතර කරන්න කිය පරාජයක් නෙමෙයි. ඕයිට වඩා ශක්තිමත් රට පුරලක යන්න ඕන. රාජ්‍ය සංතරෙන් කවුද අපිට ආවේ සම්බන්ධුම් අදුම තරමේ මේකට සමුන් සම්බීර අපි මොන හරි කාර්යයක් කරමු කියලා කවුද කිව්වේ? අපිට නොයෙකුත් බලපෑම් ආවා මේකේ නැගිටින්න කියලා. ඊයේ සමස්ත ලංකාවේම ගොවි සංවිධාන ඇවිල්ලා අපි නිදිමත් කරා. මම හිතන්නේ අපි අදහස් කරගෙන සිටින මහානායක ආන්දෝලන හැම වෙලාවෙම සාකච්ඡා කරලා ඒ පිළිතුරක් උන් නැත්තම් අපි ඊළඟට පටන් ගන්න මේක මහානායක උපවාසයෙන් කියන්නේ ප්‍රකාශ කරමු. අදත් බෙලියත් ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර ඉල්ලලා පාරට බැස්සා. වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේ සිට ගොවීන් පාගමනකින් බෙලියත් නගරයට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා. ජනතාවනි අපි කියන්නේ මේ ගොවි විතරක් මේකට එකතු වෙලා බෑ. හාල් සල්ලියට ගන්න සියලුම අය මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. ජනාධිපතිතුමාට විශේෂයෙන්ම කියනවා ඔබතුමා ගත්ත තීරණේ සාධාරණ නැහැ කියලා. තීරණයක් ගන්න තෝන්නේ කාලයක් තියලා. රසායනික දුන්නේ නැත්තම් තෙල් බේත් අපි කුඹුරවලින් අයින් වෙනවා. මුන් ගන්න ඕනේ මේ කරපු අපරාධයට. අර මහින්දානන්ද ලොකු උන් නැහැ කිසි තේරුමක් නැහැනේ. නිකන් බම්බේක් වගේනේ ඉන්නේ. එතකොට මේ රාජපක්ෂල પરම්පරාවක් ඉන්න ආසනයක් නේ. නායකව මෙහෙ කරපු ආසනයට කොහොමද අපිට සැලකන්නේ? උදම්මගේ සැලකිලිනේ. සමගි ජනබලවේගය අගලවත්ත ප්‍රදේශයේ සංවිධාන කර තිබූ විරෝධතා පාගමනට අලින්ද යොදාගෙන තිබීම විශේෂත්වයක් ව තිබුණා.
මෙරටට ආනයනය කළ කාබනික පොහොර අම්පාර ප්‍රදේශයේ ගොවීන් අතර බෙදා දීමට කටයුතු කළ බව රජය පැවසුවද තවමත් ගොවීන්ට පොහොර ලැබී නැහැ. ගොවි බිම් සකස් කළද රසායනික තියා කාබනික පොහොරවත් නැති නිසා නිකම්ම පස මඩ කරලා ගොවීන් දැන් වැඩ පටන් අරන්. මෙතෙක් කාටවත් පොහොර දීලා නැහැ. කිසිම ගබඩාවකට පොහොර ඇවිල්ලා නැහැ කාබනික පොහොර. අපි දැන් බිම් සකස් කරලා අපේ අතේ තිබ්බ සල්ලිත් යට කරලා අපි දැන් බලාගෙන ඉන්නවා පොහොරත් නැහැ. කරේ තියෙන රත්තරන් බඩුත් බැංකුවල තියලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අන්තිමට වහ කන්නව තමයි වෙන්නේ මේ පාඩු උන. මේ අක්‍රෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ ලේට දුකට කන්න බොන්න හැම දෙයකටම මේක විතරයි තියෙන්නේ. හේන් අපි පොහොර නැහැ. ඉතින් මේක අපිට කරන්න වෙනවා. කුටි කර්මෑමති කියනවා මෙහෙම. ආ අම්පාරට පොහොර යවුවා. නමුත් ගන්න ගියාම නම් නැහැ. තාම කුඹුර වල දැස් නැති මිනිස්සු ඉන්නවා. उद्गत සමහර ගොවීන් දැන් කාබනික වගාවට යොමු වීමට තීරණය කර තිබෙනවා. එලෙස කාබනික වගාවට යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් පිළිබඳ තොරතුරු අප මීට පෙරත් වාර්තා කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කරගෙන යන සාර්ථක කොමාරිකා වගාවක්. අක්කර භාගයක පමණ මෙම කොමාරිකා වගා කර ඇති අතර ඉන් ඉතා ඉහළ ආදායමක් හිමිවන බවයි දුලිකා රණසිංහ මහත්මිය පවසන්නේ. කාබනික වගාවෙන් තමයි අපි කොමාරිකා විතරක් නෙවෙයි පළතුරු වගාවල් අපේ කරගෙන යනවා. ඉතින් කාබනික වැඩසටහන හොඳයි කියන එක තමයි මං ඉදිරියටත් සාර්ථකයි කියන එක තමයි මගේ නම් බලාපොරොත්තුව. මෙතර සොරබර රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ වගාවට අවශ්‍ය පොහොර ලබා නොදී සොරබර වෙවේ ජලය කුඹුරු වලට මුදා හැර ඇති බවට චෝදනා කරමින්. අද මේ ඇඳුමෙන් අපි ඉන්නේ මේ කාල සීමා වෙනකොට අපි ඉන්නේ මඬ ඇඳුමෙන් කුඹුරු වල. ඒ තාම අපේ කුඹුරක් දිහා අපි ඇහැරලවත් බලන්නේ නැති හේතුව තමයි අපිට මේ වෙනකන් අපේ කඩේකවත් අපිට ගන්න ගොවි ජන සේවාවලවත් කොහෙවත්ම පොහොර නැහැ. කාබනිකවත් රසායනිකවත් කොහෙවත් නැහැ. අන්තිම අසන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මොකද කුඹුරු වලට වතුර ඇරලා තිබ්බට කුඹුරු හාන්න විදිහක් නැහැ. මොනවත් කරන්න තෙල් බෙහෙත් නැහැ. හී පහක් මුං හාන්න කියලා කියනවා. කොහමද අපි හී පහක් හාන්නේ? එක හීයක් හාන්න රුපියල් 25000ක් විතර යනවා. එතකොට හී පහක් හාන්න මුන්ද සල්ලි දෙන්නේ අපිට. මෑණ්ඩුව ගත්ත උද්දච්ච ගොන් තකතිරු තීන්දුව හින්දා අද මේ ගොවි අසනලා තියෙන්නේ. එක්වරම රසායනික පොහොර තහනම් කිරීමේ කුමන්ත්‍රණය වෙන මොකක්වත් නෙමෙයි. කාබනික පොහොර ගොවියන්ට එපා කරවීම. කාබනික පොහොර පිටිපස්ස කවුද ඉන්නේ? වෙන කවුරුත් නෙමෙයි මේ ආණ්ඩුවේ පාලකයෝ. මේකේ ඉන්නේ ඒජන්තයෝ ටිකක් තමයි ඉන්නේ. මේ ගොවි අරගල ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස්. චීනෙන් අසූචි නැවක් ගෙනැල්ලා දැන් ඒක ලංකාවට ගොඩ බාන්න තමයි පුළුවන් තරම් මේ දත කන්නේ. අපිට මේ වෙනකොටත් ආරංචි ලංකාවේ ඉඳලා සීමාවේ ඉඳලා මුදු සැතැම්ම 60 ක විතර දුරකින් දැන්ටත් ඒ නැව මේක වටේ කැරක් කැරක තියෙනවා. කොයි වෙලාවෙ හරි ගොඩ බාන්න කියලා. समस्त लोकेम कोविड वसंगते हमुए बरपतल अर्बुदेकट मुहुन दुन्ने पासाल पद्धतिय दर्वान्गे अध्यापनय लोके दियोनु रटवल ओन्लाइन अध्यापने इता सार्थक माध्यम एहेत अपे रटे एहेम नेवे एनिसा अपे दर्वान्गे अध्यापने वसरकेन पमन आपस्सट गिया दैन नैवतात शिष्यत्वय सामान्य पेल सह उसस पेल विभाग लबन वसर दक्वा कल दबन्न सिद्ध वे तिबेनवा अपे दर्वान्गे अध्यापने हेट दवसट कुमक वेविद අපේ රටේ ඔන්ලයින් අධ්‍යාපනය ග්‍රාමීය දරුවන්ට තාමත් අහසට පොළව වගේ. ඒ සඳහා අවශ්‍ය ස්මාර්ට් දුරකථන සේම සංඥාත් හිඟයි. ඒ අතර වාරේ ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය වර්ජුණය කළා. ඇති හැකි දරුවන්ට කොවිඩ් මැද්දේ පවා නිවසට ගොස් ටියුෂන් දුන්න උපකාරක පන්ති ගුරුවරුත් හිටියා. ඒ වගේම ඔන්ලයින් ඔස්සේ ටියුෂන් පන්ති පවා පවත්වාගෙන ගියා. මේ සෑම තැනකම අවසන් සාධකය වුණේ ඇති හැකි කම.
දුප්පත් කමත් වලිගේ නැති ගොනා වගේ නිසා ඇත්තටම අධ්‍යාපනයේ බිඳවැටීම සමස්ත දරුවන්ටම එක හා සමාන ලෙස දැනුණා කියලා හිතන්න අමාරුයි. කෙසේ නමුත් දරුවන්ගේ ජීවිත තීන්දුව කරන්නේ විභාග ප්‍රතිඵල මත. ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළින් උසස් පෙළට කෙසේ හෝ සමත් විය යුතුයි. ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් උනත් සල්ලි තියෙනවා නම් පිටරටක ගිහින් දොස්තරලා වෙලා එන්නත් ඇති හැකි අයගේ දරුවන්ට පුළුවන්. මෙතර ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ 22 වනදාට කල් ගියා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාස 7 වනදාත් ආරම්භ වීමට නියමිතයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මාස 23 වනදා ආරම්භ වන බව රජයේ නිවේදනය කළා. ඇත්තටම දරුවන් විභාග සඳහා සූදානම් කිරීමට මේ කාලයත් ප්‍රමාණවත්ද? විෂය නිර්දේශය ආවරණය කළ හැකිද? මේ විභාග කල්යාම ගැන දෙමව්පියන් සහ දරුවන් දරන්නේ කුමන අදහසක්ද? ऑनलाइन කියන්නේ මොකද්ද කියලා නොදන්න ගොඩක් දෙමව්පියෝ ගේ දරුවෝ ඉන්නේ. ඒ වගේම ගුරු උද්ඝෝෂණයක් තිබුණා. කොහොමත්ම මේ අවුරුදු දෙක ළමයිට හරියට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේම නැහැ. දැන් මේ විභාගේ මැයි මාසෙට කල් ගියලා තියෙන එක ගොඩක් සතුටුයි. ළමයින්ට ඔන්ලයින් කරන්නත් අපිට ඇත්තටම ළමයින්ට ෆෝන් එකක්වත් අරන් දෙන්න විදිහක් නැහැ. ඒ හින්දා ඇත්තටම මේ ලබන අවුරුද්දේ ඇත්තටම අවසාන උනත් කමන්නේ අපේ ළමයින්ට මේ ශිෂ්‍යත්වයේ කල් ගිය එක නම් බොහොම හොඳයි. ඔන්ලයින් තන්නේ මැයි වලට විභාගේ තියෙනට වැඩිය තාටියක් ඉස්සරහට නොවැම්බර් වලට වගේ විභාගේ යනවා නම් හොඳයි කියලා. තවත් කල් යන नवंबर तक का कल गया आप ही कहमे थी අපි ශිෂ්‍යත්වයට පාඩම් කරා ශිෂ්‍යත්වය කල් ගියා මම කියන්නේ ශිෂ්‍යත්වයේ ඉන්නට දියන්න කියලා අපිට මේ විභාගය කල් ගියේ කරපු පාඩුවක් ආයි විභාගය කල් ගියා ඒකින්ද පාඩම් කරව ඒවත් අමතකුණා ඇත්තටම මම හිතනවා මේ විභාගය කල් දෙන්න හොඳයි කියලා මොකද අපිට කොරෝනා ඉඳලා හරියට මේ ස්කෝලේ තිබෙත් නැහැ පන්තියේ තිබෙත් නැහැ ආයි අපි විභාගය කල් ගියා ඒ කියන්නේ හොඳයි ඉතින් අපිට පාඩම් ගන්න තව කල් තියෙනද විභාගයේ සැනසැරේ කල්යනායක ලොකු අසාධාරණයක් අපි નિયમિત දිනයක් उदासन प्रवृत्ति विकास නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න